දෙද විසි දෙක අවුරුද්දේ අරගලය ව්‍යාපාරය පැවැත්තිලා මේ මාර්තු වෙනකොට අවුරුදු දෙකක් වෙනවා. කාලය ගත වෙලා. එදා අරගලය තුළින් ඉල්ල සිටියේ සිිස්ටම් චේජ එක නිකංචේන්ජ ගන්න වෙයි සිිස්ටම් චේන්ජ් එකක් තම ඉල්ලා හිටි. මේ සිිස්ටම් චේන්ජක ඇතිකර ගන්න ඔබටත් තියනවා අදහස් මටත් තියනවා අදහස් හැබැයි අපි මේ අදහස්, දසියටට ගැල්ල කොලේකට ගැල්ල සං්‍රහකත කරල නැහැ මේ වැඩේ සිිස්ටම් චන්ජ එකක් වෙතේ යන්න පටන් ගන්න නම් එහෙම ලේකනයක් සකස් කරන්න ඕන අපේ ආණ්ඩු කරණේ විවස්ථාවේ විවස්ථාදායක වෙනස්කං ඇතිකර ගැනීම සඳහා යන්න නම් දෙැ එවැනි මුල් ලේඛනයක් එලි දැකලා තියෙනවා මේ ලේන ඉදිරිපත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්ය සඳහා සාමූහිකය විවිධ වෙනස්කම් ආණ්ඩු කරණයට ව්‍යවස්ථාවට ජනාධිපති ක්‍රමයට මේ කණ්ඩාම විසින් ඉදිරිපත් කරලා තියෙන මේක අපි මේවෙලාවේ සාකච්චාවට ගන්න එක වටිනවා ඇයි සිිස්ටම් චේන්ජ එකට යන්න අවස්ථාව එනවා ජනාධපති මැතිවරණය ඊට පස්සෙ පාලිමේන්තු මැතිවරයක් ආවොත් මේ තුළින් අවස්ථාවක් පීවර වෙනවා අපිට සිිස්ටම් චේන්ජ එක කරනවානම් ප්‍රවේශක් ලබාගන්න. ඒ නිසා මේ ඉදිරිපත් වෙලා තියෙන මුල් ලේකනය පිළිබඳ ඒ තුළ මතුවෙන වැදගත් කරම ගැන අපි සාගච්ඡා කිරීම අවශ්‍යයි. ඒ සඳහා අද අපි ඉතාමත්ම ගෞරවය නාරාධනා කළා ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය අධිපත්ය සඳහා සාමූහිකේ සාමාජික මහචාරය ජයදේව උයන්ගොඩ මහත්මෑයට සුබද ශ්‍ර මාචර වුවයගොඩ ඔබටු බෞදර්ශන කසෝක මචර උයන්ගොඩ දැන් ඔබේ මේ ලේකනය මේ ලේඛනය නම් කල්ලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දේශපාලන සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා මූලධර්ම සහ යෝජනා කියලා. මේකේ ඔබ කියනව ලංකාවෙන් නම ශ්‍රී ලංකාව කරමුගල්. ඇයි. ඒකට හේතුව අප මේ ලිවිල්ලත්තක කියලා තිබෙනවා දැක් දශනවසේ හැත්ත අටේ සිට ලංකාව ජන රජය හැඳෙන්නුවේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජය කියලා ඇත්තවශෙන්න්නේ වචන කහිපේ අර්ථවෙරහිත වචන කහිප්‍රයක්. ඇත්ටේසිට ලංකාව ජනරජය ආණ්ඩුව රාජ්‍ය දේශපාලනය ප්‍රජාචන්ත්‍රෝ ප්‍රජාතන්ද්‍රවාදීත් නෑ සමාජවාදත් ජනරජ මුහල දර්මක් නෑ ඉතින් ඕන කෙනෙක් දන්නවා මෙ මේ මත්වශෙන් හිස් වචන නැ යම්කත රාජ්‍ය එක ජනතාවගේ අභිලාශ ප්‍රකාශයට පත් කරනන මෙවැනි හිස් වචනවලින් හඳින් විය යුතු නෑ අන්න ඉනිසා තමයි අපි කල්පනා කළේ එම හිස්වචන ඉවත් කරලා ශ්‍රී ලංකාව කියල කෙටින් හඳුන්නු සිිටම් එක චේන්ච් කරගන්න පටන්ගන්නවා නං මේ වගේ තැනකින් මේ අපිට පටන්ගන්න වෙන් ඒ වගේම මේ ලියවිල්ලේ මහචරි වැංගොඩ ඇතුළු පිරිස ඉදිරිපත් කරන මේ මුල් ලේකනේ කියනවා දැන්ට තියෙන නම නැතුව මේකර යෝජනා කන්නවා දීර්ග පැහැදිලි කිරීමක් වශයෙන් ශ්‍රී ලංකාව එක් නිදහස් ස්වයිරිී ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වාදීන රාජ්‍යයකි කියල් රටේ නම ශ්‍රී ලංකාව ඒ ශ්‍රී ලංකාව එ නිදහස් ස්වයිරී ප්‍රජාතන්ත්‍රවාදීසා ස්වාධීන රාජ්‍යයකි මේක තේරුමුකද අප හැත්තටේ වවස්ථාවත් හතදක වස්ථාවත් ලංකාව ජනුරජයම මගේ වචන කහිප එකෙන් හඳුනුල තියනවා. තැ අපේ මේ වෙනස් ලියෝජනා කරණ එක තරමක් වෙනස්. ැ එක්ල කියන්නේ ලංකාව එක රාජයක් මේක දැන් ප්‍රශ්නයක් තිනවා ලංකාව රාජ්‍යයන් හැටිට කඩනවා දැනැද්ද එමන මේ ලංකාව ජනරජයක් නම එක රාජයක්වෙන්න ඕන හැබැ නිදහස් වන්න ඕන නිදස් වන කවුද රාජ්‍ය පමණක් නෙවේ අපේ අදහත තමයි ජනතාවත් පපුරවසය නතු දස් පපුරවශයන් වියතු කිය එක තමයි මේක තින ජනරජවාදී සමන්ඩවාද මූලික මූලධර්මයක් යගම ස්වයිරේ රාජ්‍ය ස්වයිරී අපේ අදහස රාජ්‍ය පමණක් නෙවේ ජනතාවට ස්යිරේ වෙන්න ඕන මා චර්ුමන මේක ඔබේ විශ්‍යත් එක් දේශපාන විද්‍යාවත් එකක් ගැකගැහිලා තියෙනක්කේ කැනෙ රජ්‍ය ස්යිරී වුණ හම ජනතාව ස්වයිරී ෙන්න්නඇද දැන් ලංකාව දැනට තියෙන ත්වලන්න ජනතාවම ඇත්වශයන ස්වයිරී කියල කිව්වට රාජ්‍ය ස රාජ්‍යය කරවන්න පාලක පක්ෂය තමයි. අර ජනතා පරමාධිපත්ය සම්පූර්ණෙන්ම යුතු ෙසත් කරගෙන තියෙන්නේ ොට අපේ තර්කේත මයි දෙ මඟ තන දෙදහස් විසි දෙකයි ඔබම තක්කල අරගල ව්‍යාපාරය තුළත් මතුුණ තර්කේත මයි ජනතාවත මයි පරමාදිි පත්වය දරන්න ජනතාවතමයි ස්වයිරී ජනතාව තමයි නිදහස ඒ නිදහස ජනතාවගේ දේශපාලන ප්‍රජාවක් ඇටියට ජනතාව සතු නිදහස ස්වයිරීභාවයසා පර වාධිපත්තය තමයි මේ රාජ්‍යයට පවරලතියන ඉළංට ආ්ඩුව එක පාවිච්චි කරන්න ජනතාව වෙනුවෙන් නිසා දැන් මෙචර කාලයක් අද වුනත් ලංකාව තිබෙන ඔය ස්වාධිපත්වය පිළිබඳ අධිපත්ති කතිකාවේ පාලක කතිකාව කියන්නේ මේ රාජ්‍ය තමයි පරමාධිපත්වය තියෙන රාජ්‍ය තමයි නිදහස් එකත් ඇත්ත එක වරදක් නෑ එක සාමන්නෙන් නිදස් රාජ්‍යයක් භිෂනිකට රාජ්‍ය රාජ්‍ය පමුණක් නොවේ හෝටවල්ල විශෂන ලංකාවයක් දැකීමෙන් එනගන්න ඕන පාඩමත් තමයි ස්වාධිපත්වය කියනක නිදහස කියන එක රාජ්‍ය කේන්ද්‍රීිය පමණක් නොකළ යුතුයි. එක ජනතා කෙද්‍රිය කළ යුතුයි එක පපුොරවසි කේද්‍රිය කළ යුතුයි අන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනරජවාදී මූල ධර්මය තමයි අපි මේ වචන පිළෙන් ප්‍රකාශයට පත්වන්නේ. ද ලංකාව ජනරජයක් කියලා හැත්තෑ දෙකේ සිට කිව්වට මාහිතතා නනෑ කිසිම කෙනෙ. ජනරජයක් කියල කියන්නේ මොකක්ද තම ජනරජවාදය කියල කියන්නේ මුකල්ද ජනරජවාදී තියන විශ්ත්ය මොකක්ද කියන කියන්නේ නෑ තොට අපි මේ ලීවිල්ල උසාහගන්නවා ඇත්වශෙන් ඇයි අපි ලංකාව නිදහ ස්වාදීන ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජක් කියල කියන්නේ එකතොඩ ලංකාව තියෙන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජවාදය එහමනැත්තැන් ජනරජවාදී ප්‍රජාතන්ත්‍රවාද එකක තරමක් මහිතන්න අපට ඉදිරිකාලෙති මීට වඩා හැදි කරන්න සිදුව නවා අපි බලාපොරත්වන ගංගඩ ඇතුළු සාමූහික ඉදිරිපත් කරන යෝජනාවල තියන තව ඉතාමත්න වැදගත් යෝජනාවක් තමයි දැනට තියන පාර්ලිමේන්ට ක්‍රමය අපට තියෙන්නේ පාර්ලිමේන්තුව තියනෙනවා විදාායක ජනාධිපතිවරයා ඉන්නවා. මේ යෝජනා මාලාව තුළ තියෙන්නේ පාල්ලිමේන්තුවක්තියනවා නියෝජතමන්ත්‍රී ම්ඩලයක්ක්තියනො ඒවාගේම සැනට් මන්ත්‍රී මණඩලෙකුත් තියන නියෝජත මන්ත්‍ර ණ්ඩල. පිරිසකින් පනහක පිරිසකින් යුත් සැට් මන්ඩලයක් යෝජනා කල්ලා තියනවා ඇයි මේ සැනට් මන්්ඩලයක් යෝජනා කරන්න ඒකට හේතු කිහිපයක් තියනවා ප්‍රධාන ේතුවක් තමයි ලංකාව ඇ දෙකේ සිටල අදදක මතමයි මාජනමන්ත්‍රී මන්ඩල්ට තමයි වවස්ථ පැනවීම නහිතන මේකාධිකාරය තිබුණේ අපි පසුගේ ඇදැ හැත්ක දෙකේ සිටම ඒ මණ්ඩල වවස්ථාදායකයක් යට තෙතිබුණ කක්තමයි මහජනයාගේ නියෝජතයන්ගෙන් සමන්විත වන මාජන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පාරිමෙන්න්තුව අර මහජනයාදුන් වරම ඉතා දැඩි ලෙස මර්ධනකාරී ලෙස ප්‍රජාත්‍ර විෝධී ලෙස අවභාවිත කරලා තිබෙනවා. මොකද හේතුවතමයි දැන් ලංකාවෙන හැ නමසේ හැත්ත දෙක ඉඳලම පාර්ිමෙන්න්තුව පනුවන්න නීතියක් ුකම ස්ාවට මාහජනතාවගේ නිදහසට හනි පම්මුණන නීතියක් නම් ඒක අධකරන මර්ශනයට ලකරන්න නැහ. එතවට හිතවක්කාර බලය පාවිච්චි කරනවා පාලක පක්ෂ ඉතාම ප්‍රජාපීඩක මර්ධනකාරී ලෙස. දැන් අදවනතින ප්‍රශ්නයක්ත්තමයි හැත්තට ආුකම වස්ථාවයටදේ පාර්ලිමිත්තුව විසින් පනවන නීතියත් තිසිසේත්ම පැෙනෙවවට පසේ ප්‍රශ්න කරන්න බෑ කිසි මාතරට අධිකරනටක් දෑ. එතවට මීත කලෙන්. ඒ ො යාන්ු ට ෙ තිබුණ ෙනෙට් එකක් ඒකත් තිබුණු ත අදහසක් මයි අර. මාජනමන්ත්‍රී ම්ඩලේ විසින් හදිසියේ කළබලෙන් හිතුවක්කා රලි සපනවන නීති පොඩ්ඩකේ නීති පනවීමේ ක්‍රියාවලිය පමා කිරීම. අපි මෙතැනින් අදහස් කරන්නේ සෝබිරි ආ්ඩු මේ අද තිබුණෝ උත්ත්‍ර මන්ත්‍රී ම්ඩේ නවතහඳන්වාදීමක් නෙවෙයි. ඊට වඩා වෙනස් ක්‍රාමුවක් තුළ වෙනස් අරමුණු තුල. එකක් තමයි අපට වශ්‍යයි මේ නියෝජිතමන්ත්‍රී මණ්ඩලේ විසින් කරන ව්‍යවස්ථා නීති පැනවීම කාර්ය. බැෙන පජා පීඩ ගභාවයක් නැත්ත මර්තනකා රීභාවයක් නැත්තැන් ජනතාවට හානි පමුණ ස්වභාවයක් තියන අන්න ඒ බලයට චෙක්ක් හැටිට කියන්නේ බලය සීමාකිරීම ආයතන හිටට ක්‍රියාකිරීමට. සමලට නීති පැනීම පමමා කරන්න පුළුවන් පාරල්මිතවට කියන්න පුළුවන් නියෝජතමන්ත්‍ර මන්ලෙට මේ නීතිය හොඳ නෑැ මේකෙන් ජනතාවගේ නිදස සීමයන්නවා ජනතාව ටාන පෙවෙනවා මේ ප්‍රමාද කරන්න කියලා. ඒක තමයි කරමුණකට ඉක්දාසම සය ඇැත්ත දෙකේදී උත්ත මන්ත්‍රමටල සැෙනට් මන්ත්‍ර මටල හසි කරන්න විශාල ජනමතයක් ගන්නුණ ඒ කිවේ මේ මහජනයක්ගේ කැමැත්තේ මාජනය තරගත්ත වැඩ පිළිවෙලක්. යෝජනාවලියක් ප්‍රතිපති මාලාාවක් ඉදිරිපත් කරලා බලට එන දශපාලන පක්ෂයට වැඩ කරගන්න බෑ කට්ටියක් ඒක වලක් වනවාය. ඒ තමයි සැනටකෙන් වන්න එනිසා සැට් එක අහස කරන්න ඕනයි කියලා ඇත එකකේ මේක හස කර එතකොට අපි මේ ආයි එතැන්ට ගියොත් අර කියපු එකට ආයි අපි අයිද. ඒ අරමුණ දෙක වෙනස් ඇත්වෂයෙන් හැත්තදකේ ආන්ටුකම ව්‍යස්ථා සංශෝධනය තුළ සෙනර් සභාව අහෝසකිරීම කළ යුතුයි කියලා විශේෂයෙන්ම තරකයක් පැනගුණේ වමී ව්‍යාපාරයෙන් වාමාංශය පක්ෂව වලනිසා ශ්‍රලං කනිදස් පක්ෂයෙන්. කා තිබුණු මතයක්තමයි අර බිතාන්නේ සාමී මන්තරන සභාවට සමාන්ත්‍රී මණ්ඩලට සමාන හ ලෝඩස් වලට සමාන උත්තර මන්ත්‍ර මන්ලයක් පිහිටුවීම ඇත්තවශයෙන් මේක ලංකාවේ ප්‍රජතන්තුරත්තයට නොගැලපෙන එකක් කියලා. තිය තර්කෙට මමුණනත්ඒේ කාල එක ගුණක්. නමු දැන්තින ප්‍රශ්නයක නෙමී කොච්චදුරට මාජන නියෝජිතයන්කින් සමන්විත වන මාහජ්‍ය නේශත මන් ම්ඩලකින් පරලිමෙන්තු ඒක ම්ඩල පාලිමින්තුව කොතෙක්දුලට ප්‍රජාතන්තරවාදයට හානි කර විදියට පාලක පක්ෂ විසියෙන් පාලක සන්ධාන විසිෙන් භාවිතා කරමුු ලබනොඳ කියලා දැන් මේ කාලේ ලංකා ඉතාම කඩමුඩේ සම්මත කරන ඔය පනත් හොඳ හොඳටම පෙනෙනවා මේ අපේ මාජන මන්ත්‍රී මණ්ඩලේ මන්ත්‍රියවරු කිසිම මේ පනතැක් පිළිබඳව සාවධානව කල්පනා කල්ලා මහජනතාව පැත්තෙෙන් ආඩුකම ස්ථාව මෝල දර ෝල පැත්තෙන් බලනවේ ගොල්ල කතා කරන චන්දය දෙන්නේෙ. හුදක් තමන්ගේ බලය සිටීම සඳහා පමණයි. අන්න ඒ තිබෙන ප්‍රවණතාවේ සෑනදුරට පාලනය කිරීමට තමයි මේකෙන් අදහස් කරන්නේ අපි දැන් දෙදස් විසි දෙකේ අරගලය අදක නවත මතක් කොත් ඔබට මතක්වෙයි ලංකාවේ පොරවසියෝ ඉතාම ප්‍රබලව ප්‍රකාශ කරපු දහසක් තමයි ඕන්ට පාරල්මන්තු පිේ විශ්වාසයක් නෑ කියනක. නියෝජන මන්ත්‍රී මණ්ඩලයගේ නෝජිතමන්ත්‍රී මණ්ඩලා ගැන විශ්වාසය මාජන විශ්වාසය බිඳ වැටිලා. එතුට ලංකාවේ ආණඩුකම ප්‍රතිහංස් කරනවලද අශ්‍ය වෙනවා. කාර ගණනාවක් කරමුණු ඉටු කරගන්න එකක් තමයි මාජනතාව කියර බිඳුණු විශ්වාසය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පාරමේන්තුව පිළිබඳ බිඳුුණු විශ්වාසය නැමත ගඩනගේක් කරන්න ඕන. අරගලය කියන ව්‍යාපාරය ඇතුළේ සිිටම් චේන්ස් කියලා ඉතා සරලව කිව්වට ඒ ඇතුළේ ති ච්චාතා සත්ක්තමයි ඉදැන් දේශපාන නයෝ නිතර කියනව වි්‍යාජනාආධිපති ක්‍රමය අහෝසිකන්නෝ ඒවගේ දේවල් කියන. ආණ්ඩු ක්‍රම ්‍යවස්ථාව වෙනස් කන්න ඒ වගේ දේවල් කියන. හැබැයි. පමණක් නොවෙයි ජනතාව සිිස්ටම් චේෙන්ජක් ැටට ඉල්ල හිටිය දැන් ඔබ මේ සිිස්ටම් චේන්ජ එක කියනාර පුළුල් අර්ථයෙන් ගන්න මේක තුළ ගන්න ප්‍රවේශය කොයි වගේ. දැම් අපේ ඉදිරිපත් කරනවා ඇන මෙහෙම දෙ. ආණ්ඩුකම වව්‍යස්ථාව වෙනස්ක්‍රියම්ම පමණක් නොවේ කළ ුත්තේ ලංකාවේ රාජ්‍යය රාජය වහය දේශපාන ආයතන දේශපාලන භාවිත න්ට පාර්වේන්තුව පාර්මින්තුේ සංයුතියගැබිට් මණ්ඩලේ කැමිට් මන්ලේ සංයුතිය මේ සියල්ලම අර පසුගේ අවුරු ග්‍රනාව තුළ ලංකාවේ ගොඩන ගොුණු මාජ්‍යන විවේචනය ඒ විවේචන පදරම් කොටගෙන ඒ විවේචන බැරෑරුම්මස සලකා බලලා එයන්ුව මෙම සංශෝධනය කරන්න ඕන කියලා. එතුවට අපි කියන ප්‍රධානක දහසක් තමයි අපිට වෙනස් කරනති ආණ්ුකම්‍යවස්ථාාවනක් නෙවෙේ ේශපාල වි්‍යවත් වෙනස් කරන්න ඕන එකක තමයි අපි කියල තියෙන එක ආණ්ඩු ක්‍රම ව්‍යස්ථාවසා දේශපාලන ක්‍රමයත් වෙනස් කිරීම උදෙත් සංශෝධනය කිරීමීම නොවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා දේශපාලන සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් සඳහා මූලධර්ම ස යෝජනා දැන් ඉදිරිපත් කර ලතියනව ජාත්‍රවාදය සහ නීති ආධිපතය සඳහා වූ සාමූහිකය මේ යෝජනාඒවගේම මූලධර්ම දැ සාගච්චාව සහා ගැනවා අද වසත් මේ සාගච්චා කරන්නට නියමිටව තියෙනවා. අපි අවබෝධයක් ගතයුතුයි අලුත් යෝජනා කොයි තැනද තියෙන්නේ මොනවද ඒකෙන් ඉදිරිපත් කරන වෙනස්කම් කියලා. මාචරයන්ගොඩ කෞුද මේ යෝජනා වලිය ඔබත් සාමාජිකය එ වන මේඩ ප්‍රජාතන්ශ්‍රවාදෙශ නීතිය ආධිපත්ය සඳහාාව සාමූහිකයේ කෞද සෙසු කණ්ඩායමින් කොයි වගේ ආයද ප උර්ථකෝ ඉන්නවා සවිල් සමාජ ක්‍රියාකාරෙකව ඉන්නවා. ඒළගේම විශ්වවිද්්‍යාල වලට සම්බන්ධ ආචාරවරු ඉන්නවා. ඊළඟට ඉන්නව ලංකාවේ ඉහල පේ ආ්ඩුකමියවස්ථා නීතික්ඥෝ ඇතුළු මේ සුලු පිරිසක්තමයින්නේ. අප අදහ තමයි මේ යෝජනා මාලාාවව ඉදිරිපත් කිරීමෙන් විශේෂෙන් සිවිල් සමාජයේ ක්ඩයඇම්මතට පොරවෙසි ක්ඩයම්මතර ම ලංකායි පොරවසිෝ ඉස්රට වඩා දේශපන වශෙන් සවිඥානකයි. ඔන්ගේ දේශපාලන අවබෝධීතා කියලයි. ඔන් අතර සාගචාවක් ඇති කිරීමට. මේ අපි ඉදිරිපත් කරමේ අවසාන යෝජන වලත් නෙවෙයි. මේක අදහස් මාලාවක්. යෝජනා තියනව යෝජනාවලට පදනම්වන්න මූල ධර්මත් තියනවා. සාමාන්‍යයෙන් ලංකාවේ ආණඩුකමයවස්ත්තා ප්‍රචන් කරන යෝජනා ඉදිරිත්ොට ඉදිරිපත් කරනකොට සාමනයෙන් සුපොරුදු භාවිතය තමයි කවරුහරේ අනුක මියවස්ථාව විසි සඥෝක හිබදින එකුතු වෙලා මේ ව්‍යස් අලත්්‍ය අස්ථාවකට ව්‍යස්ථාවක වගත්තය සංශෝධනය කරල එක ඉදිරිපත් කරන අපි කරන්න එහෙම නෙමේ අපි මූලි තක දහසු සහ යෝජනත් ඒවට පදනම්මන ඒවා සාධාරණය කරන මූල ධර්මටිකත්. ප්‍රජාතන්ත්‍රවාදී මුූල ධර්ම ආණඩුකමෝස්ථාමය මූලධර්ම දේශපාන මුල ධර්ම ඒවත් පැදිලි කරමින් ජනතවාතර සිවිල් සමාජ්‍ය සපපුරසිව්‍යාපාර්තර සාංගච්ඡාවක් ඇති කරලා මීට වඩ ෘතඩ හොඳ මීටඩත් ප්‍රජාතන්ත්‍රවාදී අලුත් දේශපාලන වියෝහයක්. ඒ විහයේ සඳ අවශ්‍ය ආ්ඩුකමියස්ථාමය විෝයක් සකස් කිරීමට අවශ්‍ය මහජන සාකච්ඡාවක් අතිකාවක් ආරම්භ කිරීමතමයි අපි අරමුණ. ඔබ යෝජනා කරනවානේ මේ කැදීමේ පාර්ලිමේන්තුව නියෝජිතයෝ දෙසීකි. එතකොට සෙනට් මණඩලයක් නැතන් සනට් සභාවක් යෝජනා කරනව පනස් දෙනෙකුගෙන් යුත්. තැ දෙසියකින් යුත් පාර්ලිමේන්තුව එකසිේ තිස් පහක් චන්ද කොට්ටාශවලින් රිජුව තෝරා ගන්නාය ටක් ජාතික හෝ පලාාත්මට්ටම මේ සමානුපාතික නියෝජනය තියෙන අය. ආසන දහයක් චන්ද කොට්ටාශ වලින් හෝ ඉහෙත සඳහහා ආසරනය අටතේ ආසනයක් හෝ නොලැබුණු දේශපාලන පක්ෂා අතරින් ජාතික මට්ට සමානුපාතික නියෝජනයක් කරහා තෝරාගන්න යෝජනා කන්නෝ මේක තමයි දෙසීයක පිරිස පාර්ලිමේන්තුවට එන්නේ. තැන් මෙහෙම කිව්වහම මේ තෝරා ගැනම් ඇතුළේ මේක වගන්ති වලින් පේනවා සෑන් උත්සාහ කරනවා වඩා හොඳ නියෝජනයකටඩ දෙන්න. මේවගේ ඒවා ලංකාව දේශපාලනික වශයෙන් ප්‍රායෝගිකට ඔබේ නෙරෙක්ෂණය සම්පූර්ණැත්ත දැන් අපේ ඔය යෝජනාටික තේරුම් ගන්න බලන්න ඕන ත වෙනත්කාරණයක් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන බරපතලම අර්බුදේ එක පැත්තක් තමයි නියෝජන පජාතන්ත්‍රවාදය සහ නෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පිළිබඳ මාජන විශ්වාසය බෙඳවටීම සහ ඒ ඇත ඒ අයතන දුරලෙවීම එකක් එතවට අපට උසාගන්න වෙනවා අලුතෙන් වෙනසක් දකින් ඕන නම් මේ ලංකාව ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ නියෝජන නියෝජන පජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ශක්තිමත් කිරීම. ඒකට අපි කියනවා අපි ලංකාව පජාතන්ත්‍රවාදය පුළල් කරන්නත් ඕන ගැඹර කරන්නත් ඒ දෙම කළ යුතුයි මහජන විශ්වාසය ගොඩන ගන්නම්. දෙවෙන ඒක තමයි නෝජත මන්ත්‍රී මණ්ඩලේ සැනල් සභාවත් නියෝජන ද අපපි පුළොන් තරම් ත්සාහගන්නවා ලංකාව සාමාන්‍ය දේශපාන පක්ෂ ක්‍රමය තුළ නැටෝරණ ක්‍රමය තුළ ඉන්නවා මේ නියෝජනයේ නොලබන්න ජනකුට විශාලල් ප්‍රමාණයක් කින්නවා ු ඔය කාරණය දැම්ම නියෝජනය නොලබනයට වෙන තැනකින් අපි අවස්ථාවක් හදිල දෙනවයි කියෙන යෝජනාවගේනම්. ත නියෝජනය නොවන්න නම් චන්දකට ඉදිරිපත් වන හම සමාජයෙන්. අදාල චන්ද ප්‍රමාණය ගන්න බැරිනම් ඉති ඒ ඉතිරින් හට පියන්න නෑ අප කියලදනවා. ඒ පදධන මත තමයි සිදු වෙන්නේ. ඒතුවක්කාරෝනම දැම් බලන්න සෝල්බෙන අනුකම ස්ථාවවැරතති ුණ මතරවරු අයදන පත් කළ ඒ අ වගේ නියෝජනය නොලැබූ ඉන්ටවස් ගරෝපස් කියල තමයි කාලේ පාචරපෝත් වචන යම්කිසි විශේෂ පල ප්‍රෝජන අනතා තිබෙන ඇත වශන්නේ මේ කුල කණ්ඩ යම සොදාතමයි ැතැං සුලූ ජතිය කණ්ඩයම් අන්න ඒ අයට දැඟ එයායට අපත මේ ගැසකස් කරන්න වෙනවා එක්ෝ නියෝජත මන්ත්‍රී මණ්ඩලේ තිබෙන මේ චන්දය වලට සභාගීමේ දියවුණු සහභාගි වෙන අයගෙන් ගන්න අද නන්ද කියනක එක තීරණය කරන්නට වෙනවා ද උත්තර මන්ත්‍රී මණ්ඩලයට තිස්සර ඒ හයදනා පත් කළේ බැතුරණ ක්‍රියාවලයට සම්මාධන අයගෙන් නෙවේ සොලාට අපට ලංකාවෙ පිස්ස ේ ම්ඩල නවත ඇත්තුළට පස්සේ අර නියෝජරෙන් නොලබන කොටස්සුලට ේෂ ියෝජන දන විධා අනුම ස්ථාවට ඇතුළත් කරන්න පුළුවන් ඒක යාන්ත්‍රනයමොකක්ද කියලා දැන් උතන වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී මෝල ධර්මයක් තියනවා. දැන් ලංකාවේ උතරනේ ලෝක බහෝරටවල්ලත් පක්ෂ ක්‍රමේ මැටවරන ක්‍රමය තුළ සිදුවන දෙයක් තමයි සහරජන කොටස් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලෙන්. බැහර කරනවා එකට ගැන්නම ස්කලෝෂන් සිදුවෙනවා කිය ලබ ඇස්පොලූට් කරනවා ඒ බැහැර කරනු ලැබූ ප්‍රජාතන්තරවාදී ක්‍රියාවලිය තුළම බැහර කරනු ලැබූ ජනකොටස් දැ ගත්තොත් ලංකාව ස්ත්‍රීන් ස්ත්‍රීන්ට පාර්මිින්තිෙන් නයෝජන බලන්න ජනගාහනින් සියයට පනස් දෙකක් පමණක් වඋනාාට පාර්මින්තුවෙන්න සීට කියද. මතුරන් සේට පාක්ට වඩට වැඩවෙන්නනෑ කැිනට එෙක ස්ත්‍රීන් කොච්චරෙන්න්නවාද. ොට පියෝජනා කනවා හම නේ ඇත්වශෙන් ආඩුක මවස්ථාවම විදිවිධානය දල තියෙන්න්නවන තැන්නිද සුනක්ලෙස දැන් පාලෙන්තු මැතිවරනෙනත්තම් පලහසබා මැතිවෝනයකද ලොල් ගෞමට ලක්ෂණය එකදී. යම්ගසි විදයකට පක්ෂයක ඉදිල් කර ලයිස්ව තුල කොච්චදුරට ස්ත්‍රී යෝජනය වෙන්න්න ඕනද කියනක ලෝක ගමට ලඒක තිබෙනවානම පාලමතුට කන්න. ච ගඩ ඇතුළු විරිස යෝජනා කරලා තියෙන මේ ලියවිල් ලකියනවා කැබිනෙට් පණ්ඩලේ විසි දෙනකුට සීම කළ යුතුයි එයින් පස් දෙනකේ ගැන සට විසිපා කාන්තාවන් වී යුතුයි කියලා. දෙ මෙන්න මේ වගේ තැන්වලද මාචරු වුවයංගොඩදැන් අපි දකිනවානේ පහුගිය පළත් පාලන ආයතන මැතිවරණවලදිී කාන්තා නියෝජිතයක් තිබිය යුතුයි කියලා කිව්ව ගමන් වෙන්නේ වාර කාන්තාවට ආසන වෙන් කලතිවුණු සේට විසිපා එතොට මේමගේ එකක් වෙච්ච ම කාගෙහරි නංගිල වයිෆලා මෙන්න මේ වගේ කෘතිීම එකක් ගොඩ නගන අර අර ඉලක්කං සම්පූර්ණ කරගන්න අයුතු කණ්ඩයම් මේ ඇතුළට ඇවිල්ල තමන්ගේ බලයආත්පත් කරගන්නවා ඒ ගොල්ලො මේ ප්‍රක්සි ියෝජිතය ඒ ගොල්ලෝ ඒගොල ඇත්තට පුද්ගලය හැටෙඩින්නවා ඇැයි වෙන කෙනෙක්ගේ නියෝජිතය වගේ තමයි මෙන්න මේ වගේ ලංකාව දේශපන තත්වය සංකීර්ණ මේක වලක්ව ගනිමින් සැබෑ ගමනක්්‍රතාපියයන්නෙ ොහු විශාල අභයෝගයක් තමයි ලංකාවිතරක්නවෙයි ඔය පකිස්ානය දකුණුකරියගේ අනිස්රටොල්ලත් ය අභයෝග්‍යාව න තෝකට කරන්නතිය ඒකට අප යම්කිසිම් මූල දැන්ම පද්ධතියක් සැදිය යුතුයි. ඒක තමයි මාජන සහච්චාවක් ඇති කල යුත්තේ මහජනතාවගේෙන් එ යෝජනාමොනුවද නිදසුනක් ලෙස දැ. දේශපාලන පවුල්වල පිරිමිසාහ කාන්තාවන් දෙගොල්ල මාතර දේශපාලන තනතුරු බිදා ගැනීම ඒ දේශපාල සංකෘතිය වෙනස් කළ යුතුයි. එතට කොහොමද අපි මේ අද අපි හැමකටම අප පයෝජනය දිර්පල් කර නැතිව අපේ අදහසතමයි අපි මේසාංගච්චහට භාජනය කළලා ඔය ඔබමතු කළ ො වගේ ප්‍රශ්න වලට කොහොමදා අපි උසම යඋදන්නන්නේ ඒ අනුකමස්ථර විධන යඋදන්න ඕන දෙද නැතැන් ආන්ුුව ස්ථාවක් නැතුව වෙනත් අන්න නීති මගින් ඒ මේ යම් ශ්‍රවිියකට රෙගුලුවත් කරන්න පුළොන්ද කිය එක බලන්න ඕන. දැන් අපිත මෝ කැබේට් මන්ඩලේ සට එබිසිදනාගේ පස් දෙනෙක් ස්ත්‍රීන් ඉන්න ඕනේ කියලා. ඒක අනිවාරයෙන් කරන්න ඕන ඒ අපි එපතුම උපට පුළොන් ්‍යස්ථාවයි සඳයන් කරන්න න තේකෙන් අද අ වන්න පස්ස දෙනට සීමමාාවියයුතුයි කියන එක. එතකොට ඒකට අවශ්‍ය ඇත්තවශයෙන්ම අපි මේ කියන. ජාතන්ත්‍රවාදී ගැබුරු කිරීමඒ සහ පුළල් කිරීමේ ක්‍රියාවලියකට ඉතා සක්‍රීය සිවිල් සමාජයක් තිබියයුතුයි. ඉතාම සක්‍රීය පුරොවැසි ක්‍රියාකාරීත්වයක් තිබිය යුතුයි. ඒ සඳහාම තමයි අපේ යෝජනාවලිය ඉදිරිපත් කල තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය තල තුනකින් පෞත්වකෙන එක තමයි ජාති මට්ටමින් මයි ලොල් ගබට මට්ම ලා පල සබාමට පලත් පාල අන්තක තම අපි කියන මේ ප්‍රාදේශී පජාතන්තුරවාද ලෝකල් ට මොක්කරසි කියලා පල්ලයාම මට්ටමෙන් හරිද ජනතාවට තියෙන නියෝජනයිතිය ආණ්ඩු කරන ක්‍රියාවලට සහභාගවීම අයිතිය ඒවගේම කවුටර්බිලිටම් වගවීමේ ආයතන හැටියට කොහොමද ග්‍රහම සභ අප යෝජනා කළල තියනු ඒවගේම අප ඉදිරිපත් කළ යනු මූලධර්මයක් ආඩුරන ක්‍රියාවලි තුළ තියෙන පල්ල හාම ආයතන වලට අපිතන පලත්පාලන ආයතන ඇත්තන් ග්‍රහ සභය සභා්‍ය ප්‍රාදේශී සබා වැඩි බලයක් සහ වැඩිසාභාගි්‍ය යාන්ත්‍රන ලබා දෙන්නම පොරවසියන්ට සභාගිය යැකි. දැත්තව වචෙන් දැන් ලෝකල් ගවවන් පලත්පාලන ක්‍රමේ මූලි මූල ධර්මයන් තමයි. ල්යාහාම මට මේ ආ්ඩු කරනේ පල්ලයාම මට්ට මේ ආයතනවල මාජනයට සහභාගවෙන්න හැකයාාවල බාදීම. නොත්ඒ එකක සිදවෙන්නන යද. චන්ද දෙෙනවා වුරුදු පහකින් ුදු හතරකිින් යි බ දැම් ප්‍රදේශය සභාපනතේ යමගේ සිබ්ි විධාන තිබුණත් පුරුවති සභාගිත්තුවයටක ක්‍රියා මතු වෙන්නනෑ. එතට පයි ලංකාවේ අද පොරවසියන් තුළ අති විශාල අවබෝධය අස්සා ඇගේ මක් තිබෙනවා නෑ පොරවසියන් ඇත්තුව වශයෙන් සහභාගවෙන්න ඕන මේ තමන් පත්කරන. ාලකවන්ට බලිටි වගවීම ඉල්ලන්න එතට අපට සිද්ධනොය වගවීම සාතිය කිරීම යන්ත්‍රන ආණ්ඩු කරන ක්‍රියාවල හැම මට්ටඟම අදමා දෙන්න මේ යෝජනාව වලිය තියන තව ඉතාමත්ම වැදකත් කරනයක් තමයි මේ මූලිකයිතිවාකම්ක් දස ස හත්තටේ විවස්ථාවටක මුල්වරට ආවට පස්සේ මේක යවත්කාලින උන්නෑ ලෝකය මේක ඉසරහට ගිය ප්‍රමාණයක්ත්යක ඉසරහට ගිය මදි ලංකාලේ හැබැයි සිවවිල්සා දේශපාන යිතිවාසිකම්. අමතරව ආර්ථිකහා සමාජසා සංස්කෘතික අයිතිවාසිකම් එවගේම තවත් අලයක පරිසරසා සංවර්ධන අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස සලකා ලබාදීම පිළිබඳව මේ යෝජනා වලිය තුළ ඉතා වැදගත් කරුණු ඉදිරිපත් කල්ලා තියෙනවා. මේක මේ මොහොත වැදගත්තයි. මේ මොහොතේ වැදගත්තන්න ඇති ලංකාවේ පිගත්තොත් පසුගේ වුරුද්ධ පමණ ලිතුුළ ගත්තුන් ලංකාව ජනතාවගේ අයිතිවාසිකම්. සිල් සහ දේශ පාලන යිතිවාසිකම් ර්ථික සහ සමාජයිතිවාසිකම් පරිසා රයිතිවාසිකම් ඉතා දැඩිලෙස ඩාපාල වන කාලයක් බෝට පත් කලා තිබෙනවා. ඇත් වශය අපේ පුරවසයන්ගේ විශාල අවබෝධයක් තිබෙනවා දැන් ආර්ථික සහම්ර් ආර්ථික අයිතිවාසික මාර්ික සාධාරණත්වේ, ආර්ථික යුක්තියකක ලංකායිඇත්තවෝ චන නැති වෙලා තිබෙන්නේ. නිස අපි මේකෙන් කියනව නෑ ආර්ථික යුක්ති ආර්ථික අයිතිවාසික මාර්තිික සාධාරත්වය ඒක ජනතාවගේ අත්‍යවශය. මේ අයිතිවාසිකම් ප්‍රඥම්තිය තුළ තිබියයුතුයි ක එක දැම්බලන්නේ ලංකාවගත් පස ගවරු කකිහිිතුල ඇතිනු ආර්ථක බුද ප්‍රතිපලයක් හැටියට ඉතා දැඩි ලෙස ඇති නැති පරතරය. ඊළඟට ආර්ථික වශයෙන් ජනතාවගේ ජීවත්වයමුතියෙන් අයිතියට ඉතා දැඩි අභෝග මේල්ල වෙලා තිබුණු නමුත් ඒවට කිසිම ප්‍රතිකරමයක් නෑ එතකට අපේ ආණුකමවස්ථාව වෙති ෙන්නේ හැත්තාට ආණුකමයවස්ථාව වෙති ෙන්නේ මූලික වශයෙන්ම. සිවිල් සහ දේශපාලන යිතිවාසිකම් පමණයි. එතකොත් අපේ රටේ ඇත්ව වශයෙන් බොහෝ ඉතාම දැඩි මතයක් තිබෙනවා ජනතාගෙන් ප්‍රකාශනයඔන් නයකොත් වක්‍රාකාරවලින් ආර්ථිකස සමාජ සංස්ෘතික අයිතිවාසිකම් පරිසර සංවර්ධන අයිතිවාසික මුත් ඇත්තවශයෙන්ම ආ්ඩුකමවස්ථාවේ අයිතිවාසිකම් ප්‍රඥ්ඥම්තයට ඇතුළත් කළ යුතුයි කියලා මේක ලෝකයේ අපි කියනොම මානවයිතිවාශය පිළිොඳ පරම්පරා තුනක ල නම තියනවා ඇතවට අපි කියන්නේ පුළලොන්තරමක දැන් ලෝකය අනෙකරටවල්ලත් තියන වර්ධනයන් සමඟ මෙ යවත්කාලීන කරමින් ඒගේම පේරටේ ජනතාව ගැෙන නිල්ලීමම් වඩත් අපි සාධනය ලෙස ප්‍රතිචාර දක්වන්න ඕන කියලා ඕක තම අපික කියන මේ මූලික ඇතිවසියන් පිළි හොඳ සංකල්පයත් ලංකාවේ ගැමුරු කළ යුතුයි. වඩාත් ප්‍රජාතන්ද්‍රවාදී කළ යුතුයි. ඉතාමක්ම වටින අදහසක් මැතිවරණ ජනාධපතිවරණ අබිමුව ඉතා වටිනවා මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තට යන යෝජනා සමාජයට ඉදිරිපත්වීම විධමත් ලෙස මොකද අපි දන්නවනේ චන්දය ප්‍රකාශයට පත්වනාට පස්සේ බොහෝ විට මැතිවරණ පොරොන්දුවලට තමයි අවස්ථාව ලැබේ. පුළුල් සංවාධයක තියන අවස්ථාව ලංකාව හැකිලෙනවා අපි කොත කුද්දැකලතිය නවා ඉතාමත්ම වැදගත්වේ නිසා මහචර ජයදය වවයන් ගොඩ ඇතුළු පිරිස ජාත්‍රවාදෙසා ීති අධිපත්ය සඳහා සාමූයික මේ ගෙනල්ල තියෙන යෝජනා මේවා එක්ක මම හිතන්නේ ලංකාව වඩා පුළුල් සංවාජයක් ඇතිකර ගතය යුතුයි අපේ සිිස්ටම් චේන්ජ එකක් ගනක් මාජරවන්ට බහෙන් මවස්තුති අද පත්තිල සංවාදයටය සක අපේ තරමුණ ගතමයි මේ පුරවශයන් අතරේ සසිල් සමාජ ක්ඩය මදරේ දශ පන් ක්ඩය මදරේ මේක ගැමරුප සම් පුළුල් සසාගච්චාවකට භාජනමලා ඔවුන් තුළින් ඔන්ගේ නිර්මාණ දේශපාලන නිර්මාණශීරී භාවය භාවිතා කරමෙන් අලොත්යෝ ජනාවලයක් මේ තුළෙන් ගොඩ නැගේ විය කියලා.